අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔන්න ඔබ ආදරය කරන වැඩසටහන නව මුහුණුවරකින් ඔන්න පසුගිය සතිය ආරම්භ කරා. මෙන්න දෙවනි සතියත් මේ විදිහටම අපි ඔබගේ ආලින්දයට ආවා. විනෝද බයිලත් තරගෙන. ඉතින් ඔබ දන්නවා පසුගිය සතියේත් ගොඩක් දේවල් කතා කරා. ඒ වගේම තමයි ඔන්න මේ විනෝදයෙන් විනෝද කාමීව මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න අපි සූදානමින් ඉන්න නිරන්තරයෙන් මුතුන් දේශයක අභිමානය පෙරදරි කරගත් කොළඹ ටෙලිවිෂන් අපි hina වෙලා සතුටින් මේ ආදරණීය ගායක මණ්ඩලයක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තමයි වාදක මණ්ඩලයකුත් ඇවිල්ලා ඉන්නවා. හරි සතුටින් ඉන්නේ. හරි ආදරෙන් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් සහ ඔබට මේ දේවල් ඉදිරියට ගෙනියන්න ඔබ කෙරෙහි මේ බයිලා කියන මේ අපිට ලැබිච්ච සම්පත ඒ දේවල් ඔබතුලට ගෙනියන්න කොළඹ ටෙලිවිෂන් අපි නිරන්තරයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසාම තමයි මේ සතියක් ගෙවුණු තැන ඔබ හොයාගෙන මේ විදිහට ආවේ. හරි. පසුගිය සතිය වගේම තමයි හරි සුන්දර විදිහට අදත් සූදානම් කොළඹ ටෙලිවිෂන් අපි සමග එකතු වෙලා ඉන්න අපේ ආදරණීය කලා ශිල්පීන් සියලු දෙනාම ඔබට බයිලා ගෙනෙන්න. ඉතින් මේ අදත් කවුද ඇවිල්ලා තියෙන කියන ඇවිල්ලා තියෙන්නේ කියන කාරණය ඔබ බලාගෙන ඉන්නවා. ඉතින් අද කවුද ඇවිල්ලා තියෙන්නේ? අදත් ඇවිල්ලා ඉන්නේ ගිය සතියේ ආපු අපේ සුපුරුදු කණ්ඩායම. මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ අද ඔබට බයිලා කියන්න ඇවිල්ලා ඉන්න මේ කණ්ඩායම දැනට ලංකාවේ ඉන්න මේ බයිලා කලාව සංරක්ෂණය කරන්නට බයිලා කලාව ඉස්සරහට ගෙනියන්න දිවිහිමියෙන් කටයුතු කරනවා කිව්වොත් මානිවරදි. ඒ වගේ පිරිසක් තමයි ඇවිල්ලා ඉන්නේ. වෙන කවුරුත් නෙවෙයි ඔන්න ඔබට මා මේ සූදානම් වෙන්නේ වුණ හඳුන්වලා දෙන්න අපේ සුමතිපාල පෙරේරා මහත්මයා. ඔබ කවුරුත් දන්නවා මේ සමස්ත ලංකා බයිලා ගායකින්ගේ සංගමේ ප්‍රධාන පුරුකක් බවට පත් වෙලා ඉන්න සුමතිපාල මහත්මයා, බයිලා කලා විශාරද සුමතිපාල මහත්මයා. ඔන්න ඔබතුමා අපි ආදරයෙන් පිළිගන්නවා අදත් කොළඹ ටෙලිවිෂන් මැදිරියට. හරි. ඔන්න එතුමත් එක්කම ඇවිල්ලා ඉන්න අපේ තවත් වටිනා සම්පත් දෙකක් ඉන්නවා. ඔන්න අපි මුලින්ම හඳුනාගමු මේ SH පත්මකුමාර මහත්මයා. බයිලා කලාව පිළිබඳ කතා කරනකොට කොළඹ ටෙලිවිෂන් අපේ මේ විනෝද බයිලා ගැන කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක් තමයි SH පුෂ්පකුමාර මහත්මයා. ඔන්න එතුමාවත් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා වැඩසටහනට. එතුමත් එක්කම අපේ තවත් සමීපතේ මේකම එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නවා. ඔන්න එතුමත් කොළඹ ටෙලිවිෂන් බයිලා ගැන කතා කරනකොට මේ අපිට කතා නොකරම බැරි චරිතයක් මේ ඉන්නේ. අජිත් රෝහණ මහත්මයා, අජිත් රෝහණ ප්‍රනාන්දු මහත්මයා. ඔන්න එතුමත් අපි ආදරෙන් පිළිගන්නවාද බයිලා කියන්ට රස බයිලා ගොඩක් තියෙනවා කතා කරන්න. මේ විවිධ මාතෘකා අපිට මේ ලබා දීලා තියෙනවා සුමතිපාල මහත්මයෝ මේ දුරකථන ඇමතුම් වලින් පසුගිය සතිය තුළ. මේ අනේ අපිට මේ මාතෘකාවට බයිලා කියන්න පුළුවන්ද, මේ මාතෘකාවට බයිලා කියන්න පුළුවන්ද? ඉතින් මේ සුන්දර මාතෘකා රසක් තෝරගෙන තියෙනවා. පිළිවෙලින් අපි මේ දේවල් කතා කරගෙන යමු. අදත් ලස්සන මාතෘකා කිහිපයක් තිබුණා කතා කරන්නට. ඒකම මේ බයිලා කලාවේ ඉතිහාසය ගැන කතා කරන්නට යම් දෙයක් තියෙනවා. අපිට මතක ඇති පසුගිය සතියේ කතා කරන නවත්තපු තැනක් තියෙනවා සුමතිපාල මහත්මයෝ. එතනින් එහාට කතා කරන්න අපි සූදානම්. හැබැයි මේ බයිලා කියන්නේ තනියම නම් නෙවෙයි. බයිලා කියන්ට මේ උදව්වට අපේ ඉන්න ආදරණීය සහෘදය තුන්දෙනා, මේ ගිය සතියේ හිටපු අපේ ආදරණීය කලාකරුව තුන්දෙනා, මේ ගිටාර් වාදනය කරන, ඔක්ටෝපෑඩ් වාදනය කරන, කීබෝඩ් තියන මේ තුනම පෙරලි කරන්නේ මේ වෙන කවුරුත් නෙවෙයි. අපේ ප්‍රියන්ත ගුණතිලක අපේ සහෝදරයා ඉන්නවා ගිටාර් වාදනයේ. ඒ වගේම ඔක්ටෝපෑඩ් වාදනයේ ඉන්නවා අපේ උදිත කුමාරසිරි සහෝදරයා. ඒ එක්කම කීබෝඩ් වාදනයේ ඉන්නවා කමල් ඉරේපිරම අපේ සහෝදරයා. ඉතින් තුන්දෙනාම අපි ආයුබෝවන් කියලා වැඩසටහන පිළිගන්නවා. මොකද මේ සුමතිපාල මහත්තයලාට ජවය දෙන්නේ වුන් මේ කටයුත්ත කරගෙන යන්න. ඉතින් ඔබලත් ආදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. හරි සුමතිපාල මහත්තයෝ, ඉතින් අපි කතාව ඉස්සරහට කරගෙන යමු. ඉතින් මේ සුපුරුදු විදිහට දැන් මේක අපි හරි මේ විනෝද බයිලානේ තියෙන මේ දැන් අපි පටන් අරගෙන තියෙන විනෝද බයිලා. අපි විනෝදෙන් මේ දේවල් කරනවා. මේ දුකක් වුණත් විනෝදයට හරවගෙන අපි කතා කරමු. ඒක තමයි අපේ ආදරණීය විදේශගත වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ. ඕගොල්ලෝ කොයි වෙලාවකවත් දුක් වෙන්න එපා. ඔබේ දුක තනිකම පාළුව නිවන්න කොළඹ ටෙලිවිෂන් අපි ඉන්නවා. ඒ වගේම ඔබලා සියලු දෙනාම ඉන්නවා. ඉතින් මේ සූදානම් වෙන්නේ මේ කොයි වෙලෙත් පටන් ගන්න කලින් දෙයිය බුදුන් ඉස්සර කරගන්න එපැයි අපි. ඉතින් අපි මේ සුපුරුදු විදිහට ගිසතෙත් අපි දෙය කරා. දෙයිය බුදුන් සිහිපත් කරගෙනම මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. හරි. ටිකට සුගන්දේ විහිදෙව් අමාරජින්දේ මගේ සුගත මුනින්දේ ඔබපා කවුද නොවැන්දේ මගේ සුගත මුනින්දේ ඔබපා කවුද නොවැන්දේ දසතිකට සුගන්දේ විහිදෙව් අමාරජින්දේ ලකට සදාරන් නැනවට ටිකට වෙදා දුන් අත් එකට යොදා මන් නමදිමි දුකට වෙදානම් අත් එකට යොදා මන් නමදිමි දුකට වෙදානම්
ලකට සදාරන් නැනවත් ටිකට බෙදාදු ඒදන් සිත්තන් නරුදින් මෙතපා ලත්තන් බරඩින් පරම සත්තන් පුරමින් තමදින දුක්දන් සරණන් සත්තන් පුරමින් තමදින දුක්දන් සරණන් සිත්තන් නරුදින් මෙතපා ලත්තන් බරඩින් ඒ මල්මත පාතියා සසර උල්පත සෙවුනියා මගේ ගල් හිත නැති පියා දනට පැල්පතටන් ගියා ගල් හිත නැති පියා දනට පැල්පතටන් ගියා මල්මත පාතියා සසර උල්පත සෙවුනියා හතක් නෙළුම් මල් උඩගොස් නැතත් කෙරුවෙලොල් සිතක් වුවත් ගල් මුනිදුගේ මතක් කරයි සිල් සිතක් වුවත් ගල් මුනිදුගේ මතක් කරයි සිල් හතක් නෙළුම් මල් උඩගොස් නැතත් කෙරුවෙලොල් සරසවි සුරල්ලන්දේ ළඟට නැල්ල වෙවි එන සඳේ කිති කැවි කැවි හතේ රසය මතු වෙලා දෙයි පදේ කිති කැවි කැවි හතේ රසය මතු කර දෙයි පදේ සරසවි සුරල්ලන්දේ ළඟට නැල වෙවි එන සඳේ මුලා වූ දස අතටම හෙලා ඔබේ දොස මට කලා මදුරස ගෙනෙන්න සලා බඳපස කලා මදුරස ගෙනෙන්න සලා බඳපස මුලා වූ දස අතටම හෙලා ඔබේ දොස ඔය මාල කෙල බැති තරසවි ආලෙකින් ලැබී රටීල පැති පැති මගේ බයිලා තාලේ රස විඳි ඊල පැති පැති මගේ බයිලා තාලේ රස විඳි මාලේ කෙල බැඳී සරසවි ආලෙකින් ලැබී පොඩි බොරැල්ල සිරිවර්ධන ගුරුපා වැඳලා මම වෙඩි වගේ පද දෙන්නද සාහිත්‍යෙන් අමුණලා මම වෙඩි වගේ පද දෙන්නද සාහිත්‍යෙන් අමුණලා පොඩි බොරැල්ල සිරිවර්ධන ගුරුපා වැඳලා පද ආවේ ගුරු කියන්න ලෝකෙම දස හිතා ගන්න කවුද කියලා ආනන්ද තිස්ස හිතා ගන්න කවුද කියලා ආනන්ද තිස්ස මම පත ආවේ ගුරු කියන්න මුළු ලොව දස ඔය දැටි පිහිසුදු හොරු අපිය මටින්න නැකයි උතුම් දේශයේ අභිමානයත් රැකගන හොඳ සිතුම් පැතුම් යා කරන බයිලා හන්න කළඹු ටෙලිවිෂන් තුළින් සැවම පිළිගෙන අපි කළඹන හද තුළ රස දෙන්න බයිලා හන්න උතුම් දේශය ගැනදැල් ටිකක් කියන්න පැතුම් පතනවා එයානේ ඉදිරියටම යන්න පැතුම් පතනවා ඉදිරියටම අරන් යන්න උතුම් දේශයක් ගැනදැන් කියන්න ඔන්න හරි බොහොම අපූරුයි ඒ බයිලවාදනය දැන් මේ දෙවියු බුදුන් සිහි කරලා ඔන්න ආවඩ අයි බොහෝ ඒවා කියලා වැඩසටහන ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ මේ ඉදිරියට කතා කරගෙන වැඩසටහනේ ගොඩක් දේවල් තියෙනවා අර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තමයි මේ තමන්ට උගන්වපු ගුරුවරු අමතක කරේ නැහැ කොයි වෙලාවකවත් ඒ දේ මතකයේ තියාගෙන ඔවුන් සිහිපත් කරගෙන තමයි මේ ඉදිරියට මේ වගේ ගමනක් ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා තමයි තාමත් මේ ශේෂ්ත්‍රයේ මේ විදිහට ඉහළින්ම වැජඹෙන්නේ කියන කාරණේ අපි මතක් කරන්න උරු බොහොම වගේ කරන ඔබ තුන්දෙනාගම මේ කාරණේ සම්බන්ධයෙන් ඉතින් කළඹු ටෙලිවිෂන් විනෝද බයිල වැඩසටහනත් එක්ක තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ ඉතින් මේ ගොඩක් කාරණා තියෙනවා කතා කරන්න සුමතිපාල මහත්තයෝ හරි අපූරුයි හරිම ලෙංගතුයි අපිට මේ අපි හරි විනෝදෙන් මේ කටයුත්ත කරගෙන යන්නේ මේ ගායන මණ්ඩලය වගේ වාදන මුන්දත් ඉන්නවා ඔවුන් එක්කත් මේ දේවල් අපි බොහොම ලෙංගතු කමින් කරගෙන යන්නේ හරි සුමතිපාල මහත්මයෝ මේ ඔබට මතකයි පසුගිය සතියේ අපි කතා කරලා යම් කාරණයක් එකතරකින් නැවැත්තුවා මොකද මම මේක ඉස්සරලම කතා කරන්න ගත්තේ මේ ගිය සතියේ ඉඳන් මේ දුරකතන ඇමතුම් බොහොමයක් එනවා
ඇවිල්ල කියන මේ සුමති පාල මහත්තයා මතක් කරන්න අර කතාව ඊළඟ දවසේ බඳක් මේ මේ අපිට කියන්න ඔන්නෝම තමයි ගොඩක් කැමතුම්ම ලැබුණේ මේ මේ ඉතින් ඒ නිසා මේ මම මතක් කරන්නම් අර මේ බයිල කලාව ආරම්භයේදී මේ මේ පෘතුගීසීන් ලංකාවට ගොඩ බහලා අර මේ මේ කෝට්ටේ තිබ්බ රාජධානියට එක්කන් යනවනේ අපේ සෙනවිය මේ මේ සෙනවියගේ නමත් අර පසුගිය සතියේ ඔබතුමා කිව්වේ නැහැ පොඩි අභියෝගයක් කරා ඒ කාරණේත් අපි එක්කෝ අද කියමු නැත්නම් ඒක මතුවට තියලා කතා කරන්නත් පුළුවන් අපි මේ මේ අර කාර්යය නවත්තපු දැනින් පටන් ගමු මොකද මේ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා අපි ඒ කාරණේත් එක්කම අද වැඩේ මෙතන ඉඳන් පටන් ගෙන යමු හරි මම හිතන්නේ මම පළමුවෙන්ම සියලු දෙනාට ගෞරව පිළිගන්නවා අපිට එක්කවලා ඉන්න මට මෙතනදි මෙන්න මේව දෙයක් කියන අර එක තැනක අපි කිව්වා මේ අපේ බොහොම රසවත් සංගීතයක් කලාවක් කියලා මම එදා කිව්වා මේක අපේ රටේ අපේම සංගීතයක් කියලා එතකොට අපේ රටේ තියෙනවා ගතානුගතික සිරිත්‍රි අපේ සංස්කෘතිය තුළ තියෙන යම් සිරිත්‍රි ඒක තමයි ඕනම තැනක බලන්න තොවිලයක් නැතුවත් ගම්මඩුව පාමඩුවක් නැතුව මොනවා හරි ගෙදරක දෙයක් කරත් අඩුම ගානේ මගුලක් පිරිතක් කරත් තමන්ගේ ආගම දහම ඉස්සරහට කියනවා අපේ රටේ අපේම කලාවක් මේ බයිලා කලාව ඒක තමයි අපි ඉස්සෙල්ම ආගම සිහි කරනවා ඊට පස්සේ දෙයියන් බුදුන් සිහි කරලා ඔක්කොම කරලා තමගේ ගුරුවරු සිහි කරනවා ඊට පස්සේ අපි ප්‍රේක්ෂක ජනතාවට අපි ආශිර්වාදනවා ඒගොල්ලන්ට අපිට සුහදව ඉන්න කියලා අපි ආරාධනය කරනවා මේක මේ අපේ රටේ තමයි මේවා තියෙන්නේ අර ඉස්සර වගේ දැන් අපේ ලංකාවේ හැමදේම අපි කියන ආයු බෝ වේවා ආයු බෝවන් අපි උදේට ගුඩ් මෝර්නින් දවල්ට වෙන මේක රෑට ගුඩ් නයිට් එහෙම නැහැ අපිට මුළු දවසම 385 දවසම යාට ආශිර්වාදන්නේ ආයුෂ බොහෝ වේවා ඒ රටවල සීත දේශකුණේ සමාන උදේ දැක්කේ නෑ රෑට දකින්න බෑ රෑට හිම වැටෙනවා අපේ රටේ එහෙම නෙමෙයි අපි මේ උතුම් දේශයක් අපි අභිමානයෙන් සමරන්න ඕනේ දේශයක් අපි මේ ශ්‍රී ලංකා මාතාව කියන්නේ ලෝකෙ තියෙන ලස්සනම සුන්දරම රට කියලා කියනවනේ අපි කියනවනේ අපිට මොනවද නැතිලට බඩගින්න හැටි කවන්නේ වතුර ටිකක් බීලා හිටිය සැපයි කියලා පැහැදිලි ඕක තේරෙන්නේ අපි මෙහෙම කියනකොට ඔය ඉන්න ඔබලට තේරෙනවා ඇති අපේ රටේ තියෙන වටිනාකම ඒ වටිනාකම ඔබලට යම්සි පාළුවක් කාන්සියක් තියෙනවනේ ඒකම ගන්න තමයි කලඹ ටෙලිවිෂන් බෛර කලාවෙන් ඕගොල්ලෝම සන්තර්ප කරන සතුටටපත් කරනවා එතකොට ඉස්සෙල්ලා සැරේ අර කියපු කතාව කතාවෙත් ඔකව කමෙන්ට් කරන්න හොඳ නෑනේ අපි වගේ ගෞරවයක් වශයෙන් කියන්න ඕනේ ඒ විච්ච පොරොන් දිෂ්ඨ ගනේ සිංගල් මිනිස්සු සිරිතක් ඒව නේද අපි හොඳ සිරිත් විරිත් තියන අය ඒක නිසා අපේ අපේ අභිමානවත් අපේ වැඩ කටයුත්තකදී මම මෙහෙම කිව්වොත් හොඳට මතක තියාගන්න මතක නැත්නම් ලියා ගන්න එයාගේ නම පර්නාවෝ කුට්‍රිම් පර්නාවෝ කුට්‍රිම් මේක මම ඉතාලම අසීරුවෙන් තමයි හොයාගත්තේ මම පුස්කොළ පොත් පරිශීලනය කරලා ඒකෙන් තමයි මේ නම හොයාගත්තේ හැබැයි කට්ට කපටි පර්නාව කුට්ටිම් අපේ රජුරුවම රැවැට්ටුවා මොකද රැවැන්ගේ කපටි කියලා ඒ රවට්ටපු තැන තමයි බොහොම බය ආදි විදියට අර තුවක් උඩට පැත්තක ඉඳලා බිම දිගා වෙලා මෙව වෙලා බොහොම වෙලා බොහොම අහිංසක පාටක් පෙන්නලා රජුරුවන් දැලුවා තුවක්කු තිනවා මට රටේ යුද්ධයක් තියෙනවා මට මේගොල්ලෙන් උදව් ගත්ත හැකි රට ඇතුලේ මට විරුද්ධව තියෙන යුද්ධෙදි මේගොල්ලෝ තුවක් වලින් වැඩ ගත්තා රජුරුවත් කැමති වුණා ආහා කමන්නෑ කියනට මේවලා වැඳලා කිව්වා මියා ගිරිසම් කඩක ප්‍රමාණයක් දෙන්න කියලා කොළඹට එන්න ගිරිසම් කඩ කියන්නේ හරක් කමක ප්‍රමාණයක් රජුරුව වල හරක් කමක් කියන්නේ දෙන්නෙකුට හිටගෙන ඉන්න පුළුවන් ඉඩක්නේ රජුරුව එකපාරට හා කිව්වා අපේ මෝඩ රජුරුව හා කියලා රටේ ඉස්සෙල්ලාම අනුන්ට බිම් කොටසක් කැමැත්තෙන් පවරා දුන්නා හයවෙනි පරාක්‍රම රජුරු අර පර්නාව කූට්ටිම් කට්ටය මොකද දන්නවද කරේ අර හරක්ම හීනි තීරුව නූල් වගේ ඉරුවා ඉරලා 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 ඒ හීනි තීරුවට එකට 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 ගැට ගැහුවා ගැට ගහලා අද කොළඹ කොටුව තියෙන දන වටේට මූදේ ඉඳලා ගොඩ බිමින් ඇද්ද වටේට ඇදලා නූලක් වගේ ඇදලා මායිම වෙන් කෙරුවා හරක්මේ බිම් ප්‍රමාණය අද කොච්චරද ඔන්න පළමුවෙන්ම අපේ රටේ අපිව ඉදත් රැවට්ටුවා විදේශිකයෝ අදත් රවට්ටනවා හෙටත් රවට්ටනවා ඔබට හොඳ අභිමානයක් තියෙනවා අපේ රටේ අපට උරුම අපේ සංස්කෘතිය කලාව දේශය අපේ අභිමානය රැක ගන්න මොන රටක හිටියත් මොන තැනක හිටියත් සල්ලි හොඳට හොයාගෙන ඇවිල්ලා මේ රජවරුවගේ ජීවත් වෙන්න පැහැදිලිවම සුමිත් බාල මහත්තයෝ ඉතින් ඒ විදේශගත වෙලා සල්ලි හොයන්න ගිහිල්ලා අපි වෙනුවෙන් මේ මේ දේවල් කරන්නේ ඔවුන් වෙනුවෙන් අපි මේ දේවල් කරන්නේ ඔවුන් අපිට ආදරය කරන නිසා අපිත් ඒ වගේම තමයි පෙරලාවට ආදරය කරනවා ඒ නිසා තමයි ඔවුන්ගේ පාළුව තනිකම නිවන්ට මේ ඔබලා වගේ ආදරණීයන් ගෙනල්ලා මේ විදිහට වැඩසටහන් කරන්නේ ඉතින් මේ මේ විනෝද බයිලා විනෝදයෙන් මේ දේවල් සිද්ධ කරගෙන යනකොට මේ මේ මට හිතුණා දැන් ඔය කතාවත් කිව්වනේ යම් ප්‍රමාණයක් දැන් ඉතින් මේ මේ බයිලා කලාවේ ආරම්භය ගැන ඔන්න ගිය සතියේ ඉඳන් අපි කතා කරලා යම් අවබෝධයක් ඔබට තිබෙනවා අර මේ මේ
කියන්නම් කියලා කියපු නමත් ඔන්න කිව්වා. දැන් මේ මේ ඔන්න ඔබගේ ඉල්ලීම පිටු කරා. පසුගිය සතියේ දුරකථන ඇමතුම් රැසක් ලැබුණා. මේ මේ ඒ දුරකථන ඇමතුම් වලට ඔන්න පිළිතුරු ලැබුණා. මේ ඉතින් සුමතිපාල මහත්තයෝ මේ මේ අපේ විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන අරමුණ මේ මේ ජීවත් වෙන්න සල්ලි ටිකක් හොයාගන්නට මේ විදේශගත වෙලා තියෙන්නේ. මේ මේ ඉතින් අපි හිතුවා මේ සල්ලි වල වටිනාකම ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. දැන් මේ කවුරු වුණත් ඉතින් රැකියාවක් කරලා ඔබතුමාලා අපි වුණත් රැකියාවක් කරලා මේ සල්ලිනේ හොයන්නේ. ඉතින් අපි ආදරණීය ප්‍රේක්ෂකයනොත් හරි අමාරුවෙන් මේ විටක තමන් ගැනවත් හොයන්නේ නැතුව ලෙඩකට දුකකට බෙහෙත් ටිකක්වත් ගන්න නැතුව මේ මේ සල්ලි හොයන්න කැප වෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මම අලින් කිව්වා වගේ මේ ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් ගන්න නැතුව ඇතැම් විට ඒ සල්ලි වලින් කලම්බු ටෙලිවිෂන් එකට කතා කරනවා. ඒ තරම් අපිට ඔවුන් ලෙන්ගතුයි. ඒ නිසා අපි ඔවුන් ගැන දිගින් දිගටම කතා කරනවා. ඉතින් මේ මේ සල්ලි වල වටිනාකම ගැන පොඩ්ඩක් අපි කතා කරමු. හොඳයි. ඔව්. මේක අපි මේක බයිල වලින්ම කියමුද? බයිල වලින්ම කියමු. බයිල වලින් කියලා පස්සේ පොඩි කතන්දරයක් කියපුවා. හරි. මේ මොකද්ද මේකට තාලේ අපි යොදාගන්නේ? රෝසකම් නේ. හොඳයි. රෝස තාලේ. හරි. අපි මේ සියලුම ගායනා වල ඉඩකඩ අපේ වාදක මණ්ඩලෙට දෙන්නේ. වාදක මණ්ඩල ඕනම තාලයක් වාදනය කරන්න පුළුවන් බයිල කලාවේ. ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ වරේ ඕන මාතෘකාවක් ඕන තාලයකට. නැත්තම් මේ හැමෝටම බෑ මහත්තයෝ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ඔබතුමාලත් එක්ක මේ දීර්ඝ කාලයක් මේ විදිහට රැඳිලා ඉන්නේ. ඒ හැකියාව තියෙන අල්පයක් ස්වල්පයක් අතරින් ඌ විශිෂ්ටයන් තිදෙනෙක් තමයි මේ ඉන්නේ. එහෙනම් පටන් ගමු. හරි. ජීවත් වෙන්නට හුවමාරුවක් කරන්න, ජීවත් වෙන්නට හුවමාරුවක් කරන්න, සල්ලි තියෙන අතින් අතට ගෙනලා යන්න, ඒ මාරු වෙන්න කාසි දෙන්න මිලක් ලබන්න, නියම ලෙසට පරිහරණය කරලා හිතන්න, කෙඩුව දාස ගැන කියනවා එකින්ද එල්ලි, කෙඩුව දාස ගැන කියනවා එකින්ද එල්ලි. දුක් විඳ වැලි කතරේ දුක් විඳගන්නේ, දහ දුක් විඳ වැලි කතරේ පීඩා වෙන්නේ, සල්ලි හොයන්නයි සමදය ඒ දෙක රන්නේ, ඒ සල්ලි හොයලා ලංකාවේ අපට ඉවනවා, මේ අමුදරුවන් දෙමව්පියන් ජීවත් වෙනවා. හිටිවන පද කීවත් දැන් ඔබලා අහන්නේ, හිටිවන පද අපි කියනවා ඔයලා අහන්නේ, පිටරට සිට සල්ලි හොයලා මෙයට එවන්නේ, පිටරට සිට සල්ලි සොයා මෙයට එවන්නේ, රෝස ඒක අරගෙන දැන් හොඳට සිටින්නේ. දරුවෝ ගෙදර දමාලා ඔය පිටරට යනවා මරුව එක්ක සමහර දරුවන් සුරකින්නවා, මරුව එක්ක සමහර දරුවන් සුරකින්නවා, දරුවෝ දමලා සමහර පිටරටම යනවා, මව්පියන්ගේ ආසිරි මැද යනවා පිටරට, මව්පියන්ගේ ආසිරි මැද යනවා පිටරට, ශ්‍රම ශක්තිය රඳවාගෙන එනවා නුරට, ශ්‍රම ශක්තිය රඳවාගෙන එනවා නුරට, මව්පියන්ගේ ආසිරි
කියන්නේ බලන්න දෙයියන්ගේ මල්ලි හොඳ තැනකදි හොඳ ලෙසට පරිහරණයට ගන්න ඕනේ මිනිසුකුගේ දුණ දකින්න හවුල් නොවී පද කියනවා අහන්න මාගේ අවුල් නොවී පද කියනවා අහන්න මාගේ පවුල් අවුල් වෙනවා ඔය සමාර ඇගේ පවුල් අවුල් වෙනවා නේද සමාර අයගේ සල්ලි දෙවල රටටම ඔය කරනවා සාපේ ඇතැයි බොහෝ දෙනා ඉන්න වහලු මේකට මල්ලි බොහෝ දෙනා ඉන්න වහලු මේකට මල්ලි ඔය අනාචාරය කියොත් මචං ඉවරයි සල්ලි ඔය අනාචාරය කියොත් ඇතැයි ඉවරයි සල්ලි ඔය බොහෝ දෙනා මේ මහත්තයෝ මේ මට වෙලාවකට හිතෙනවා මේ බොහොම භයානක මාතෘකාවක් ගැන කතා කරේ. මොකද හොඳට ඒ දෙව්වොත් හරි නැත්නම් ওই දෙයම විනාශ වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් තමයි මම මේ බොහොම භයානක මාතෘකාවක් විතේක අපි කතා කරේ මේ අපේ ආදරණීය විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඉතින් මොන හරි තියෙන ආර්ථික ප්‍රශ්න මත හරි නැත්නම් තමාගේ ආර්ථික තත්ත්වයේ තියෙන තැනින් ගොඩක් ඉහළට නංගව ගන්න විදේශගත වෙලා ඉන්න කොහොමාර මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් මේ වර්තමානයේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ අපේ ආදරණීය විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ රටවල් වලට ගිහිල්ලා කරන රැකියා කරලා උපයන ලංකාවට වෙන මුදල් වලින් තමයි මේ දැන් වර්තමානයේ වෙන විදිහට නම් වැඩිම විදේශ විනිමයක් උපයන්නේ. ඉතින් ඒ කාරණාවත් අපි ඔව් මතක් කරනවා. මොකද අපට ඒක ආඩම්බරයක් ආඩම්බරයක් වගේම ඉතින් එක පැත්තකින් දුකක්. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඔය විදිහට අපි කතා කරමු. අනිත් පැත්තෙන් ඇත්තටම කියනවා අද මරණසන්න ඇදී මරණයත් එක්කලා පොරබදන කෙනාට දෙන බේච්චික පිටරටින් ගේන්නේ ඒගොල්ලේ හම්බ කරලා දෙන විදේශ විනිමය. පැහැදිලිද? ඒගොල්ලෝ ලොකු පිනක් කරනවා. අපි මේ මෙතනදී මම මේ නොකියුවට ඒගොල්ලෝ ලොකු පිනක් කරනවා ජීවත් වෙන යන මිනිහට ජීවත් වෙන ඖෂධ ගන්න විදේශ විනිමය. ඔය දහතුක් ඉඳලා එවන සල්ලි වලින් තමයි ලංකාව ගෙන්න ගන්නේ. නැත්නම් අපිට කොහෙද විදේශ විනිමය? ඉතින් මේ වගේ උතුම් කර්තව්‍යයක් කරන මම අපි විශේෂයෙන්ම ওই විදේශ රටවල සීතල, අවුව, පීඩාව, රස්නේ, වැලි, දූවිලි කුණාටු මේ වගේ දේවල් හැම පීඩාවක්ම ඉඳෙන්නේ මොකටද? සල්ලි හොයන්න. මම ඒකයි කිව්වා ගෞරවයක් වශයෙන් මම ඔගේ නරක පැත්තට වෙන්නේ නැතු ඔක්කොටත් ඒ ගෞරවයක් වශයෙන්. පැහැදිලිවම ඉතින් මේ ගොඩක් දේවල් තියෙනවා සුමතිපාල මහත්තයෝ කතා කරන්න අපේ මේ පත්ම කුමාර මහත්තයා ජිතු මහත්තයයි දෙන්න වෙන්න අපි කතා කරමු ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා මේ ඔබලා තුන්දෙනා එක්කම කතා කරන්න මේ විරාමයකට යන්න ඕනේ විරාමයකට ගිහිල්ලා ඉක්මනට මෙන්න රැඳිලා ඉන්න මේ විනෝද බයිලා ඔන්න කෙටි විරාමයකින් පස්සේ නැවතත් විනෝද බයිල වැඩසටහන ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ හරි විනෝදයෙන් ඉන්නේ. දැන් මේ විරාමයකට ගියත් මෙතන මේ බයිල තමයි කියන්නේ. කොයි වෙලෙත් මේ අපේ කාර්ය මණ්ඩලයයි මේ ආදරණීය අපේ ගායන ශිල්පීනුයි ගායන වුන්දේ ඔක්කොම ඇවිල්ලා මෙතන බයිල කියන්නේ මේ මටත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ මෙතනට ඇවිල්ලා. එහෙම තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද මේ බයිල වලින් මේ මුළු අපේ කලම්බු ටෙලිවිෂන් හැම තැනම කුල්මත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි හිතනවා මේ විදේශගත වෙලා ඉන්න ඔබගේ ආලින්දයත් ඒ වගේ ඇති, ඔබගේ හිතත් ඒ වගේ ඇති. මේ විශේෂයෙන් කාරණයක් මතක් කරන්න ඕනේ සුමතිපාල මහත්තයෝ, මේ දැන් අපි මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ළඟට ගියා වගේම තාමත් ඔවුන් එක්ක තමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකාවෙත් අන්න අපිව දැන් නරඹන්න පුළුවන් කියන කාරණය ඔබට ආඩම්බරයෙන් මතක් කරනවා. මේ PO TV තාක්ෂණය හරහා නරඹන්න පුළුවන් කියන කාරණය. මොකද ඔබ හොඳ ආකාරම දැන් ඒ සම්බන්ධයෙන් දන්නවා. ඉතින් ඔන්න මම ආයසරයක් මතක් කරා. මේ අපිව සහ මේ අපේ ආදරණීය අපේ සම්පත් සියල්ලම PO TV තාක්ෂණය ඔස්සේ බලන්න පුළුවන් කියන කාරණය නැවත මතක් කර සිටිනවා. මේ හරි ආඩම්බරයෙන් කියන්නේ කාරණය. මොකද මේ වැඩිපුරම අපට ඉල්ලීම් ගොඩක් ලැබිලා තිබුණා. ලංකාවෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. කවදද ඕගොල්ලෝ අපිට ලංකාවට පේන්නේ? ඉතින් ඔන්න ඒ දේ ඔන්න ඉටු වෙලා තිබෙනවා. හරි සතුටුයි. ඉතින් ඒ කාරණේත් ඒ විදිහට මතක් කරනකොට සුමතිපාල මහත්තයෝ මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා බයිලත් එක්ක. මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පාළුව තනිකම මේ හැම දෙයක්ම නිවාරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මොකද කොයි වෙලාවකවත් ඔබ දුකෙන් ඉන්නවට අපි කැමති නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහට මේ වගේ රසවත් දේවල් ඔබට ගෙනෙන්නේ. අපිට කතා කරන්න තව දේවල් ගොඩක් තිබෙන නිසා මේ බයිලා කලාව ගැන අපි බයිලා කලා ඉන්නකොට
අපි ඒගන්න අවබෝධයක් අප ප්‍රේක්ෂකන්ට මේ අපේ රටේ අපේම කලාවක් මේකන පොඩි අවබෝධයක් දීලාම අප බයිලගන ඉදිරිපත් කන හිතර මේක වටනකම තියනවා කලම්ඹ ටෙලිවිෂන් වලදි විතර අපට මෙහෙම කරන්න හම්බෙන්නේ නැත් මොකද මේ වගේ වැඩසටහනවලදී ඒගන්න සුමති බල මහත්තයෝ දැන් අපිට මේ අපි අර පසුගිය සතියේ තාලයක් හඳුන්වා දීලානේ කතා කරේ දැන් උන අදත් අපිට වෙලා වෙවිලා තියෙන්නේ මේ මේ තාලයක් හඳුන්වා දෙන ගමන් කතා කරන්න අපි එහෙනම් මේ ඒ තාලය ගැනත් කියලා තව යම් යම් කාරණා කිහිපයක් තිබෙනවා අපිට මේ මේ අර බයිල කලාවේ ආරම්භක සමාජිකයන් ගැන කතා කරන්නත් තියෙනවා ඒ කාරණා දෙකම අපි එකපාරට කතා කරමු හරි අපි මේ වාදක මණ්ඩලයේ අපේ නායකයා වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත ගුණතුංග මහත්තයාට කියනවා අපිට මොකක් ගැනද මොකක්ද අපි හඳුන්වා දෙන තාලයක් සඳහා ගන්න ටිකක් පැරණි හරවත්ත බොහොම සුන්දර ගීතයක් කෝකිලයන් කෝකිල තාලය හොඳයි මම හිතන්නේ කෝකිල තාලය ගැන කියනකොට මේක ටිකක් ප්‍රභේද දක්වන බයිල කලාවේ තාලයක් මේක එදා සුනිල් ශාන්තයන් මේ කෝකිල තාල නිර්මාණය කරන සුනිල් ශාන්තයන් බයිල ගායනයට බොහොම කැමති කෙනෙක් සුනිල් ශාන්තයන් බයිල ගායනා සඳහා මේ සංගීත සපත්තන එදා මේ ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන කාලේ ඒ වගේම සුනිල් ශාන්තයන්ගේ මේක බිහි වෙච්ච හැටි සුනිල් ශාන්තයන්ගේ චරිතය මම චරිතාපදානය කියවනකොට මට හවු එයා මේ කෝකිල තාලය ගැන කියලා තියෙනවා නමුත් එතනදී කියලා තිබුණා ඉස්සෙල්ලා බිහුනේ බයිල තාලයද ඉස්සෙල්ලා බිහුනේ ගීතේ තාලයද කියලා නමුත් මේ දෙකම එක ළඟ යන බයිල කියන එකේ තියෙන තාලේ වෙනත් මේ ස්වර පද්ධතියක් තියෙන්නේ ගීතයේ තියෙන වෙනස් ස්වර පද්ධතියක්. මේක අපි ගායනා කරනකොට තේරෙයි මේක සුනිල් ශාන්තයන්ගේ නිර්මාණයක්. එතුමාට ගෞරවයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරලා දේශීය ගීත කලාවේ ප්‍රෝග්‍රාමියෙක් සුනිල් ශාන්තයන්ට උපහාරයක් වශයෙන් මම හිතන්නේ මේ ගායනා කරන අපිට ලැබෙන එක ලොකු ආසනක්ද තාලයක් ඔබට මතක් කරේ. අපි ගායනා කරලම පෙන්නමු නේද? ඔව් ගායනා කරමු මහත්මයෝ මේ මේ තව පොඩි කාරණාවක් තියෙනවා ඊට කලින්. දැන් අපේ අපිට සහාය වෙන අපේ ආදරණීය තව හිතවතුන් දෙදෙනෙක් ඉන්නවානේ ඔබගේ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා අපි මේ විදිහට කුල්මත් කරන අපි මේ කතා නොකරොත් පොඩි අඩුවක් නේ මාත් එක තරහ වෙලාද දන්නේ නැහැ නේ කතා කරේ නැහැයි කියලා මේ ඉස්සලා පද්මකුමාර මහත්තයා ඉන්නවා පද්මකුමාර මහත්තයත් එක්කත් කතා කරන්න ඕනේ ඉතින් මේ මහත්තයෝ මට අහන්න හිතුණා මේ ඔබතුමා මේ බයිල කලාවට පිවිසුනේ කොහොමද කියන කාරණේ අපි කෙටියෙන් කතා කරමු මම ඉස්සලා මේ මගුල් ගෙවල් වල නිකන් ඔය එලිමන් මේ මගුල් ගෙවල් වල තියෙන පාටි සංගීත වැඩ සංගීත වැඩ තියෙනවනේ එහෙම කරන ඉන්න අතර තමයි මට මේ ගුරුතුමා යාළු ඉතින් ඔයම ඇවිල්ලා තමයි අද මේ තත්ත්වයට ආවේ මේ තත්ත්වයේ ඉන්නේ මේ රටම දන්න බයිල වැයන සිල්පෙක් බවට පත් වෙලා ඉන්නේ ඉතින් අපිටත් හරි ආඩම්බරයි ඔබ මේ විදිහට සම්බන්ධ කරගන්න ලැබීම හරි අපි මේ කෝකිල තාලයට යන්න ඕනේ මේ මේ එහෙනම් අපි ඒකට යමු මේ අපි මේ මේ අපේ අජිත් මහත්තයා එක්ක පසුවට කතා කරමු තරහ නැහැනේ මහත්තයා නැහැ නැහැ හරි අපි අජිත් මහත්තයත් එක්ක ඊළඟට කතා කරනවා අපි කෝකිල තාලයට ගිහිල්ලා අපි බයිලයක් අහලා එමු ආයෙත් හරි ඇත්තගොල්ලට රස බෙදු හැටි සුදුමුවෙන් නිද්ද දැකලා මමානේ මගෙයෙන් පද්ම කුමාරයාව කොළොන්නාවෙන් හොරු ටික කැස මගේ මරු පද වැස්ස උරුතුම ආනන්ද තිස්ස හොරු ටික කැස මගේ මරු පද වැස්ස උරුතුම ආනන්ද තිස්ස ටෙලිවිෂන් එකට ලැබෙන මනාප ජනතාවට
ඔබලාට සුසර කරන්න ඊටුයි තුලින් අපිව ඔබල බලන්න එක සියේ කොලාට සුසර කරන්න මන බලිනා රසවන්ගී අහන්න මන බැලිනා හද තුල රස දරන්න නෙක නෙක පද රසවල් කර කියන මන බලිනා පයිල රසය විඳින්න අනුරාපුරය අති සුද්ද නගරය වඳිමු වඳිමු ජේතවනාරාමය අනුරාපුරය අති සුද්ද නගරය වඳිමු වඳිමු ජේතවනාරාමය රං වැලි සෑය සිරිමා බෝධිය අභයගිරිය ඒතු පාරාමය මිරිස වැටිය ළඟ ලංකාරාමය වඳිමු වඳිමු අපි අට මස්ථානය අනුරාපුරය අතිසුද්ධ නගරය ජේතවනාරාමය අනුරාපුරය අතිසුද්ධ නගරය ජේතවනාරාමය ඉතාලියට අපේ හඬවල් ඇතිලා යනකොට මොන කතාද ටෙලිවිෂන් යනවා මෙත ඉතාලියට අපේ හඬවල් ඇතිලා යනකොට දෙවන් යමෙ දැම්මේ මන් තම කම්බුලානේ ඉදන් කියන විට මේ මන් දකින විට විමන් කියනම පයිල පද බදන් හරි බොහොම පූර්ව සුමති බාල මහත්තයෝ දැන් මේ කෝකිල තාලේ සම්බන්ධයෙන් කතා කරේ මොකද දැන් මේ අපි විදේශගත වෙලා ඉන්න ඔබට බයිල ගැන පොඩ පොඩ උගන්වනවා මේ ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දෙන කාරණය තමයි සිදු කරන්නේ ගිය සතියේ බණ්ඩා තාලය ගැන කතා කරා වුණාතු කෝකිල තාලය ගැන කතා කරා ඉතින් ওই විදිහට ඉදිරියට මේ තාල සියල්ල ගැනම අපි ඔබට අවබෝධයක් ලබා දෙනවා ඉතින් ඔබටත් අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා හිටියොත් මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒකම මේ මෙහෙම කාරණයකුත් තියෙනවා සුමතිපාල මහත්තයෝ ඉතා සතුටින් මතක් කරන්න තව දෙයක් දැන් මේ අපි කලම්බු ටෙලිවිෂන් මැදිරිය විතරක් නෙවෙයි මේ කටයුත්ත කරන්න සූදානම් වෙලා ඉන්නේ අපි සූදානම් මේ බොහොම ඉක්මනින් ඔබගේ ඔබ ඉන්න විදේශ රටට ඇවිල්ලා ඔබ ඉන්න ඉදිරියටම ඇවිල්ලා සජීවීව ඔබ ඉදිරියේ මේ දේවල් සිදු කරන්නත් කොළඹ ටෙලිවිෂන් අපි සූදානම් කියන කාරණය මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට හැකියාවක් තිබෙනවා අපේ දුරකථන අංක වලට කතා කරලා ඒ පිළිබඳව දැනගන්න ඔබට හැකියාවක් තිබෙනවා. අපි දිගින් දිගටම ඉදිරියේදීත් මේ කාරණය ඔබට දැනුම් දෙන්නම්. ඔබට හැකියාවක් තිබෙනවා මේ ලංකාවේ ඉන්න විශිෂ්ට බයිල ගායකයන් තුන්දෙනා සහ මේ වාදක මණ්ඩලයක් ඉන්නවා. ඒ සියලු දෙනාම සජීවීව මේ කාරණයට එකතු කරගෙන ඉදිරියට අපි ලස්සනට හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා මහත්තයෝ. මට තියෙනවා මේකෙදී අපේ පාලන අධිකාරිය මම ඒක අවසරය ගන්න. පාලන අධිකාරිය අපිට ඕන දෙයකට අවසරය දෙනවා. බයිල කලාව දන්න පිරිසක් ඉන්නවද? අද ඔය අහන සමහරලාට ඔබත් මේ බයිල කලාව ගැන හොඳට දන්නවා ඇති. අහලා ඇති. ඔබට බයිල කියන යම්සි ආසාවක් තියෙනවා නම් ඔබ අපි සම්බන්ධ වෙන දවසක් එනවා. ඔබ එක්ක ලංකාවට ආපු දවසක හෝ ඒ නැත්නම් එන දවසක හෝ අපිට දැනුම් දෙන්න. මං ඔබව ලෑස්ති කරලා දෙනවා. ඔබ මම බයිල ගායකයෙක් හරි ගායිකාවක් හැටියට ගායකෙක්කෝ ගායිකාවක් හැටියට ලෑස්ති කරලා මේ මැදිරියේදී ලංකාවදී පටිගත කරන වැඩසටහනට මම සහභාගී කර ගන්නවා. මම ඒක පාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කළා. මම ඒකට අවස්ථය ගන්න මම හිතන්නේ කවදාත් අකමැති වෙන්නේ නැහැ. මොකද අපේ කොළඹ ටෙලිවිෂන් කියන්නේ උතුම් දේශීය අභිමානය. කවදත් ඉන්නේ විදේශ ඔබගේ උන්නතිය තකා ඔබට රසාස්වාද විඳන්න ඔබගේ ඔබව නියෝජනය කරන ලංකාවේ තියෙන හොඳම නාලිකාව මේක. ඒක නිසා අපි මම ඒගොල්ලත් එක්ක අවසරය ගන්න ඕන මතක තියාගන්න කතා කරන්න. මට කතා කරොත් මම ඒගොල්ලන්ව බයිලා
කියන්න පුළුවන් තැන ඒ බයිලා පොඩක් කියන්න ඉන්නේ හොඳට යාව ඒකට හැඩගසල මේ වගේ රූපවාහිනී වැඩසටහනකින් ඔය විදේශවලින් අනිත්යෙන්ට ඔබ මේ ඉඳන් බයිලා කියන පෙන්න්න එහෙමත් පැහැදිලිව පැහැදිලිව අපි එකතු වෙමු නේ ඒක හරි ලස්සනයි මොකද මේ විනෝද බයිලානේ හරි විනෝදෙන් මේ දේවල් අපිට කරගෙන යන්න හැකියාව තිබුණා පැහැදිලිව අපි වෙනින් ශ්‍රම ශක්තිය වැය කරන ඕගොල්ලෝ අපිට සම්පතක් සම්පතක් ඕගොල්ලන්ට අපි ගරු කරන්න ඕනේ ඒ ගරු කිරීම අපේ කලාවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම ගෞරවයක් අපි සම්බන්ධ වෙමු මොකද මේ සම්බන්ධ වෙලා අපි එකතු වෙලා අපි කරමු අනිවාර්යයෙන්ම සුමති බාල මහත්තයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කලම්බු ටෙලිවිෂන් අපි මේ විදිහට රැඳිලා ඉන්නේ අපි ඔබ වෙනුවට අපි මේ විදිහට ළඟා වුණාට මේක ඉහළ ඉඳන් අපිව ශක්තිමත් කරන විශාල පිරිසක් ඉන්නවා විශේෂයෙන් අපේ සභාපතිතුමා ඇතුළු ඒ අනුශාසක අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු මේ සියලු දෙනාම අපි කෙරෙහි දක්වන්නා වූ මේ අනුකම්පාව මේ අපිට අපිව දිරිමත් කිරීම නිසා තමයි ඔබ වෙනුව ඔබ තුළට අපි මේ විදිහට ඇවිල්ලා කතා කරන්නේ ඒ නිසාම තමයි ඔබ ලාත් මේ මැදිරියට ඇවිල්ලා මේ විදිහට කතා කරන්න අපට අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ බයිල කලාව ඉදිරියට ගෙනියන්න කතා කරන අතරතුර මම ඒ කාරණාවත් මතක් කර සිටිනවා මොකද විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් අපට ලං වෙනවා වගේම ඒ අපි වටා ඉන්න තවත් ආදරණීය පිරිසක් මෙතන ඉන්නවා ඒ කාරණාවත් අපි මේ වැඩසටහන තුළදී මතක් කර සිටිනවා අපිට බයිනවත් දැන් නැහැ මේගොල්ලෝ මේ කියෝ කියෝ ඉන්න අපිට බයිල කියන්නේ නැහැ නෑ නෑ අපි ඊළඟට කතා කරමු පැහැදිලිව මේ ඔබතුමාට කියන්න ඕනේ මේ බොහොම අපූරු කාරණයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ කාරණේ අපූර්වත්වය කොච්චරද කියලා නම් මට හිතෙන්නේම නැහැ. ඒක කියන්න අපි පොඩ්ඩක් ඒක තියාගෙන ඉමු. මට තියෙනවා මේ අජිත් මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අජිත් මහත්තයෝ, ඉතින් කොහොමද මේ තරහ නැහැ නේ මං කතා කරේ නැහැ කියලා? මේ කාල වේලාව ලැබෙන හැටියට තමයි ඉතින් මේ ඔක්කොම සිදුවෙන්නේ. මේ මේවා කාලයත් එක්ක සිදුවෙන ක්‍රියාදාමයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් මට කියන්නකෝ මේ මොහොම කෙටියෙන් ඔබතුමා කොහොමද මේ සම්බන්ධ වුනේ මේ බයිලා කලාවට? මම සම්බන්ධ වුනේ මට වඩා ප්‍රවීණ ගායකයන් සමග මේ වේදිකාවල ඉස්සෙල් බයිලා තිබුණා. එතකොට මගේ ගුරුතුමා වශයෙන් ගල්කිසි සරල බයිලා සංගමයේ හරිචන්ද්‍ර මෙන්ඩිස් මම ට්‍රැංකල් ගැහුවා වේදිකාවේ. ගානකට මට ආසා හිතුණා. ඒ ආසාව පස්සේ තමයි මාස්ටර් මාව එක්කන් ගියේ. එතකොට මගේ මා ගුරුතුමා හිටියේ ගල්කිසි විජේපාර. ඊට පස්සේ තමයි මාව ගුරුතුමාගේ ගුරුතුමා පුංචි බෝරලේ සෞදු සීවදුරු ඉතින් ඒ ලබා ගත්ත ආభాෂයත් එක්ක ඔන්න අද මේ රටම දන්න ප්‍රධාන පෙළේ බයිල ගායක තරුවක් බවට පත් වෙලා හිටිනවා. අත්‍තරම හරි ආඩම්බරයි ඔබලා මේ විදිහට ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට කතා කරන්න ලැබීම ගැන. ඉතින් සුමතිපාල මහත්තයෝ මේ ඔන්න ඔබලා ජනායක මහතා කරා කාලය ලැබෙන හැටියට තමයි ඉතින් මේ අමනාපයක් නැහැ නේ මාත් එක්ක. හරි. මේ දැන් අර මං කිව්වනේ මට ඉක්මනට මේ දේ ඉදිරි එළියට දාන්න හිතෙන්නේම නැහැ. මේ අපිට ලොකු රහසක් රහසකුත් තියෙනවා මේ ඉතින් මේ හරි අපූර්ව මාතෘකාවක් ඊළඟට තියෙන්නේ මොකද මේ විදේශගත වෙලා ඉන්න ඔබටත් මේ සම්බන්ධයෙන් ගැටලු කාරණා බොහොමයක් ඇති ඒ නිසා මම මේ සුමති බාල මහත්තයාගෙන් අපි අනිත් මහත්තර දෙන්නගින්ම මේ දේ මේ බයිලා වලින්ම අහන්න තමයි හිතුවේ මේ දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා කේ කනට වඩා රසයි ඉන්නේ බල ඉන්නේ පොඩි එකක් තියෙනවා පැහැදිලිව මේ මම අහන්නම් එහෙනම් මෙහෙම මේ ආදරේ කරලාද බැන්දේ මේ වැන්දර පස්සේ ආදරේ කරන්න පටන් ගත්තා අමාරු තැනකට තමයි දැන් මෙනා කවන්නෑ ඉතින් මේ කියමු හොඳයි අපි බයිල වලින් කියන්න කතා කරනකොට නම් බයිල වලින් කියමු නැත්නම් අහු වෙනවා දැන් මේ කතා කරන අතර මාතෘකාව මෙහෙමනේ මේ අපි කියන්නේ මේ හොඳ ආදරේ කරලා බඳින එකද බැඳලා ආදරේ කරන එකද මේ විදේශගත වෙලා ඉන්න ඔබත් පොඩ්ඩක් දැන් පිට රටකට ගිහිල්ලා ඉතින් පාළුවෙන් තනිකමෙන් ඉන්න අතරේ අපි මේ මාතෘකාව කතා කරනකොට පොඩ්ඩක් දැනෙනවා ඇති හිතර නේද මේ මමත් බඳලා ආදරේ කරේ ආදරේ කරලා බඳද මේ ඒ කාරණේ ගැන තමයි මේ කතා කරන්න හදන්නේ මේ අපි මේ අපේ අනිත් මාතෘ දෙන්නේ පොඩ්ඩක් කතා බලමු මේ අම්මට කියන්නකෝ පත්ම කුමාර මහත්මයා මේ ඒ කාලේට පොඩ්ඩක් යමු අපි යන් මේ කොහමද උනේ මේ ආදරේ කරලාද බඳේ බඳලා ආදරේ මොන ආදරේ කරලා බඳේ ඒ කියන්නේ ඉතින් ඔබතුමා කියන්නේ බෑ එහෙම මේ ආදරේ කරලා බඳ මේ පුංචි කාලෙම වෙන්නේ නැති පුංචි කාලෙම කියන්නේ ඒක පාසල් යනවදී නෑ නෑ පාසල් ගිහලා ඉවරයි ඒක හොඳයි නෑ ගොඩක් ආයෙ නැත්තම් මේ පාසල් ඒක හොඳයි ඒක හොඳයි මේ අජිත් මහත්තයා ඒ උත්තරය තමයි මටත් දෙන්න තියෙනවා මේ පාසල් ගිහිල්ලා ඉවර වෙලා මේ හැබැයි ඔම අඩුයි ගොඩක් අය පාසල් ගිහිල්ලා ඉවරලා ඔය පටන් ගන්න කට්ටිය දැන් සාමාන්‍යයෙන් තියෙන මේ දැන් තමයි ඔය ඉතින් ඉස්සරහත් එහෙම තමයි හරි මේ ඔය කාර්යයේ ඔහොම යනකොට මේ හැබැයි බුද්ධිපාල මහත්තයා පැනලා ගියා නෑ ඇත්තටම මමත් මගේ පළවෙනි සාමසාන කියන්නේ එකයි එක ආදරේ මයිකට ආදරේ කරේ අව විවාහ වුණේ තියත් එක්කලා අද ජීවත් වෙන්නේ ඇත්ත එක්කලා මම වරුදු දැන් මේ බලන්නකෝ මේ අජිත් මහත්තයා පෞල් කාලා තිනවනේ හා පොඩි කාලයක් නෙමෙයි නේද අපි දෙන්නගේ ජීවිතේ අපි විවාහ වෙලා අවුරුදු 40 අපි දෙන්න මේව ආදරය කරලා
අවුරුදු හයක් විතර ආදරය කරා. දැන් මම කර එක ආදරයයිලු. මම එයාට ආදරය කරා. එයා බැන්ද. දැන් මේ මම එහෙම කියලා කියන්නේ අනිත් දෙන්න එහෙම නෙවෙයිද කියලා හිතලා කියනවද කියලා හිතන වෙලාවකට නේද? මේ මොනවාරි දන්නවා ඒ දෙන්න ගැන. ඒක තමයි මම එහෙමයි අර දෙන්න එහෙම නෑ කියලා වගේ හිතලාද කිව්වේ. නෑ නෑ මම කිව්වේ ඕක අපි මාසිකාවක් කියනකොට දෙපැත්ත මිදලා කියන්න ඕනේ. ඒක නෙවෙයි. දෙපැත්තට ගන්න පැත්තෙන් අවාසි පැත්තට යනවා කියලා හිතාගන්න. මේ තුන්දෙනේ කිනාවි බලාගෙන ඉන්නා මම අහන්නේ නැහැ. මොකද මේ ඇහුවොත් මෙතන මේ වැඩසටහන කරන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද මේ අපි ඔහොම ගෑන කාරණේ ඔහොම තියාගෙන කතා කරගෙන යමු. දැන් අපේ කට්ටියත් මේ අපි ආදරය කරන ප්‍රේක්ෂකයොත් හිතනවා මගේ ජීවිතේ කොහොමද ගත වුනේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න මේ බයිලවාදනයෙන් පස්සේ තමයි පොඩ්ඩක් කතා කරන්නේ. හරි. අපි එහෙනම් පටන් ගමු. තාලේ මොකද්ද අපි ගන්නෙ? පතේ හමු වෙලා දෙන්නම ආදරේ කරලා දෙන්න එකට බැඳිලා දැන් එකටම වුණා මගේ ජීවිතයේ එක පළුවක් හදවත දැක්කා මගේ බිරිඳ මගේ ආදරේ ළඟම වුණා සාදරනද පද කියනවා අහන්න හරිද ආදරයෙන් බැඳගත්තා ආදර බිරිඳ මම ආදරයෙන් බැඳගත්තා ආදර බිරිඳ ආදරයෙන් කියනවා මගේ පද දැන් හරිද පිතුරු තම්පෙලේ නිතරම පතුරු වන කලේ අපි ඇසුරු කළ බලේ පෙන්න තීතුරු මුනි කලේ අපි ඇසුරු කළ බලේ පෙන්න තීතුරු මුනි කලේ මිතුරු තම්බලේ නිතරම පතුරු වන කලේ හැබැයි දෙමව්පියන් වත කුල කොට සැවම සොයාලා හොයාලා දෙයි නියම කෙනා අත යත බැඳලා හොයාලා දෙයි නියම කෙනා අතිනත බැලලා දෙමව්පියන් කුලගොත සාවතගොත හොයලා සත්තකින්ම පද කියනවා ඉඳ එක හෙල්ල රත්නපුරෙන් හොයාගත්තා ඒ සුදු කෙල්ල මම රත්නපුරෙන් හොයාගත්තා ඒ සුදු කෙල්ල සත්තකින්ම කියලා දෙනවා අහන්න එල්ල ඔය දකින දකින මලකින් නම් නැත රොන්ගන්නේ ඔය ලිහන මල්ල මම මොකටද ඇනලා බලන්නේ ඔය ලිහන මල්ල මම මොකටද ඇනලා බලන්නේ ඔය දකින දකින මල්ලකින් අපි නැත රොන් බොන්නේ හැබැයි හඳහන සහ පොරොන් දන්ද එකට ගැලපුණා කෙනා දුන්න දෙමව්පියන් වෙතට ගැන්දන කෙනා දුන්නේ දෙමව්පියන් වෙතට ගැන්දන හඳහන් සහ පොරොන් දන්ද එකට ගැලපුණා මේම කියලා දුන්නත් මගේ අදහස පෙන්නා තාම ඉන්නවා අපි ආදරෙන් අපි දෙන්නා තාම ඉන්නවා ආදරයෙන් අපි දෙන්නා මේම කියලා දුන්නම දැන් අදහස පෙන්නා සාගරේට වඩා වැටි බලනු නිදහස ආදරේ කරලා බඳින එකයි මගේ අදහස ආදරේ කරලා බඳින එකයි මගේ අදහස ඔය සාගරයට වඩා වැඩි බලනු දෙන්නේ හැබැයි බැන්දට පසු හොඳ නිදහස දෙන්නට තිබෙන ඕන ලෙසට ප්‍රේම කරයි විවාහ රකින එලා ඕන ලෙසට ප්‍රේම කරයි විවාහ රකින බැන්දට පසු දෙන්නට හොඳ නිදහස තිබෙන සාදරයෙන් කීවත් අනේ කියන්න දැක්ක ආදරයෙන් ඉන්නවා අපි දරුවන් එක්ක අද ආදරයෙන් ඉන්නවා අපි දරුවන් එක්ක සාදරයෙන් කීවත් මම ඒ ලෙස දැක්ක ඔය එක බස් පස දෙන්න අරන් දෙකට අරගෙන ඔය දුක සැප දෙක ඉවසා ගමු එහෙම බල බල දුක සැප දෙක ඉවසා ගමු එහෙම බල බල එක බස් පස එකට අරන් දෙකට දහගෙන හැබැයි හරක පාන වතු පිළි දැවැද්දට දුන්නා දෙන්නගේ ජීවිත දැන්නම් සතුටින් පිරුණා අපි දෙන්නගේ ජීවිත දැන්නම් සතුටින් පිරුණා ඒ හරක බාන දේපල දැවැද්දට දුන්නා නිමදාමත් කිය
කියලා දුන්නේ මෙවැනි වෙලාවේ හැමදාමත් අපි දෙන්නා එකම වෙලාවේ හැමදාමත් අපි දෙන්නා එකම වෙලාවේ ඉන්න එකක් හරි ආසයි මෙවැනි කලාවේ ඇයි එල්ලි එල්ලි බබකූ වන්දේ පද අහනා ඔය සල්ලි පාගේ මොකටද ඔය ගතිගුණ ඕන සල්ලි පාගේ මොකටද ඔය ගතිගුණ ඕන එල්ලි එල්ලි කිව්වත් පද අහගෙන මාන අපූරුවට ගායනා වුණා මේ පත්මකුමාර මහත්මය මේ කවුද රත්නපුරෙන් හොයාගත්ත සුදුකෙල්ලගේ නම පොඩක් කියමු මොකේ නෝනගේ නම ඔව් දයානි දයානි මහත්මයාත් මේ වෙලාවේ සිහිපත් කරනවා ඉතින් මේ අපේ මේ මහත්තයාගේ මේ සුමතිපාල මහත්තයාගේ නෝනගේ නමත් කියමු මම නම් HK විමලා කියලා මම දැන් මුණුපුරු ඔබතුමාලා වගේ මුණුපුරුත් ඉන්නවා මට එනේ මුණුපුරු මිනිබිරියෝ නමයක්ම ඉන්නවා හරි සතුටුයි අපට. හරි. අජිත් ප්‍රවණ මහත්තයා මේ නම කියමු අපේ මගේ නෝනාගෙනම නම් කාන්ති. කාන්ති මහත්මයාත් ඔන්න අපි මේ නෝනාවරු තුන් දෙනාම මතක් කරනවා මේ විනෝද බයිල වැඩසටහන. ඉතින් එහෙම තමයි අපි. හැබැයි අපිට දැන් මේම දෙයක් තියෙනවා. දැන් මේ ඇත්තටම මේ PO TV වලින් බලන නිසා දැන් අපි දැන් කිව්ව නිසා අපි කියන්නේ දැන් ඔයගොල්ලෝ ඔක බලනවා. පැහැදිලිව ඉතින් හරි ආඩම්බරයිනේ මේ විදිහට නෝනාගේ PO TV දාක්ෂණයේ ඔස්සේ ලංකාවම දැනගන්නවා. ඉතින් මම හිතන්නේ කවදාවත් කියලා නැතුව ඇති එහෙම නෑ කවුරුත් ආයෙ මේ විදිහට. හරි. ඉතින් තුමියන්ලත් සතුටු වෙයි මේ ගෙදර ගිහිල්ලා මේක බලනකොට. හරි. ඉතින් දැන් මේ ওই කාරණාවම තව අපූරු කාරණා කිහිපයක්ම තියෙනවා කතා කරන්නට මේ ඊට පෙර මේ සෝදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට විරාමයක් අරන් ඉක්මනට මේනවා ඔහොම මේ කෙටි විරාමයක් තමයි ලබා ගත්තේ ඔන්න විරාමෙන් අනතුරුව ඉක්මනටම ආව ඔබ හොයාගෙන මොකද මේ හරි රසවත් වෙලා තියෙන්නේ අපේ මැදිරියත් රසවත් වෙලා අපි දන්නවා ඔබගේ ආලින්දයත් මේ වෙනකොට හරිම රසවත් වෙලා උණුසුම් වෙලා ඇති කියලා අපි හිතනවා මොකද මේ අපි වගේම තමයි මේ වැඩි පිරිසක් විදේශගත වෙලා ඉන්න ඔබ හරිම ආදරෙයි මේ වැඩසටහනට අපි ඒ හොඳ ආකාරම දන්නවා මොකද අපට ලැබෙන දුරකථන මෙතුම් වලින් මේ සුමතිපාල මහත්තයා මේ අජිත් මහත්මයා අපි හොඳ ආකාරම දන්නවා මේ කොච්චර ආදරේද මේ වැඩසටහනට කියලා. මොකද මේ අපිට ඉල්ලීම් කිහිපයක්ම ලැබිලා තියෙනවා මේ වෙන විට මේ විදේශ රටවල් වලට ඇවිල්ලා පුළුවන් ද කියලා අපෙන් අහලා තියෙනවා මේ කටයුත්ත කරන්න. ඉතින් අපි අර කලින් කිව්වා වගේ සලකා බලන්න සූදානම්කුත් තිබෙනවා ඒ කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මේ දැන් තියෙන්නේ සුමතිපාල මහත්මයා මේ කරුණු කාරණා ගොඩක් කතා කරා අර මේ ඉස්සෙල්ලා මේ වෙනෝන්ලාගේ නම් ටිකක් කිව්වා කොහොම හරි නේද? මම ඉතින් කියන එකක් නැහැ කියලා. හැබැයි මේ එනෝනට තියෙන ආදරේ කොච්චරද කියලා පේනවා ඉතින්. හරි. මේ ඔන්න මේ සූදානම් වෙලා ඉන්නේ මේ හැමෝම ආදරය කරන රසවත්ම වැඩක් කරන්න මේ සූදානම් වෙන්නේ මේ ගොඩක් දේවල් තියෙන නිසා මේ ඒ කාරණේ කරන්න කලින් සුමතිපාල මහත්මයා මේ චුට්ටි වෙලාවක් අරගෙන පුංචි වෙලාවක් අරගෙන මේ බැරිද අර මේ ලංකාවේ දැන් ඔබතුමාලටත් කලින් හිටපු ජේෂ්ඨයෝ කීප දෙනෙක්ව මතක් කරලා අපි වාදයට යන්න. ඔව් ජේෂ්ඨයෝ ගැන මතක් කරනවා නම් හුඟක් දිග ඉතිහාසයක් කියන්න වෙනවා. නමුත් බයිලා කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. බයිලා කියන්නේ අපි මං එක ඉදිරි වැඩසටහන හුඟක් පැහැදිලි කරන එක ගොඩක් කතා. බයිලා කියන්නේ තවත් කෙනෙක් ලියලා දීලා තව කෙනෙක් තනුවක් දාලා එක්කෙනෙක් ගායනා කරන කලාවක් නෙමෙයි. ඔව්. මේක බයිලා කියන්නේ තමන් විසින් තමන්ට ආවේනික තාල රාග වලට එලිසම එලිවැට යොදලා හොඳ පද සම්බන්ධතාවයක් ඇතුව හිටුවන කියන්න ඕනේ. දෙන මාතෘකාවක් අපිට ওই දෙන ඕන මාතෘකාවක් දුන්නා අපි මේක හිටුවන කියන්න ඕනේ. මේකයි බයිලා කලාව කියන්නේ. නවත් හුඟක් දෙන අර සමහරකට දන්නේ නැතිකමට මේ බයිලා කියපුවම නිකන් වේග රිද්ම ගීත. බයිලා කියන එකට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ මං හිතන්නේ මේක සපේ සංගීතය කරන අය දන්නවා ඇති. ඔව්. සංගීත චිකිත්සාවක් තියෙනවා. මේ සංගීත චිකිත්සාවේ හදවතට දැනෙන දේ හදවතට රසයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි නියම කලා රස වින්දනය. අපේ හදවත ගැහෙන රාවේ මම හිතන්නේ අපේ හදවත ගැහෙන රාය මොකක්ද කියලා ඇහුවොත් හුඟක් දෙනා දන්නවා ලබ්ඩප් 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 එහෙම නේද අපේ හදවත ගැහෙන. පැහැදිලි පැහැදිලි. මේකේ තියෙන ස්වරය මේකේ තියෙන බීට් එක අපේ සංගීත සපයන මහතුරුට දන්නවනේ ස්වර පද්ධතිය තියෙන බීට් එක 6 8
මේ සික්ෂීටල් බයින. එතකොට බයිලා තමයි අපිට උරුම අපේ හදවතට දැනෙන අපේ රසනහර පිනෑ ලේ පද්ධතියට අපේ ස්නායු පද්ධතියට එකතු වෙලා තියෙන කලාව. පැහැදිලිව. බයිලා. බයිලා කියන්නේ අර මම ඉස්සර කිව් විදිහට දෙන ඕන මාතෘකාවක් ඒ තියෙන තාලවලට එවල හිටුවන කියන එක. ඉතින් සුමිතපාල මහත්මයා මේ අමාරු කලාවක්. ඔව්. අපේ බයිලා අපි රැක ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට ඔබලාව අපේ මැදිරියට ගෙන්නලා මේ විදිහට ආදරණීය ප්‍රේක්ෂකයන්ට ලං කරන්නේ. ඉතින් මේ සුමිතපාල මහත්මයා මේ අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉක්මවා යනවා. කාල වේලාව ඉක්මවා යන්න කලින් අපි අර සුපුරුදු අපි හැමෝම ආදරය කරන විශේෂාංගයනේ මේකේ මේ වාද බයිලාවක් පවත්වන එක. ඒ දේ තියෙනවා කරන්ට. ඒක අපි අවසානයේ තියාගෙන මේ මේ අපි ඔබතුමාලටින් සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ. මොකද වැඩසටහන අවසානයේදී තමයි අපි ඒ කාර්යය කරන්නේ. මොකද හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙටනේ. ඒ නිසා මේ මේ ඒ කාර්යයට වෙලාව තියාගෙන ඉතින් සුමිතපාල මහත්මයා බොහොමත්ම ස්තුතියි අද දවසෙත් අපේ මැදිරියට පැමිණුණාට. ඉතින් ලබන සතියේ පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ විදිහට වැඩ රාජකාරිය තියාගෙන අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම පద్මසිරි මහත්මයා ඔබටත් ස්තුතියි. ලබන සතියේත් අපි හමු වෙමු. පద్මකුමාර මහත්මයා මේ මේ සමා වෙන්න ඕනේ. පద్මකුමාර මහත්මයා ඔබ බොහොමත්ම ස්තුතියි පැමිණියාට. මේ මේ අපේ මැදිරියට අපිත් එක්ක බයිලා ගායනා කරන්නට. ඒ වගේම තමයි අජිත් රෝහණ ප්‍රනන්දු මහත්මයා ඔබටත් බොහොම ස්තුතියි මැදිරියට පැමිණිලා අපිත් එක්ක මේ විදිහට කතා කරන්නට බයිලා ගායනා කරන්නට එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් වාදයේ පසුවර ටිකක් තියාගමු. මොකද අපේ මේ ආදරණීය සහෘදය තුන්දෙනා ඉන්නවා. මේ මේ අපේ බොක්ස් ගිටාර් වාදන ශිල්පියා අපේ මේ ප්‍රියන්ත මහත්තයා, ප්‍රියන්ත ගුණතිලක මහත්මයා ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ උදිත කුමාරසිරි මහත්මයා, ඒ වගේම කමල් ඉලංගපෙරුම මහත්මයා, ඉලේපෙරුම මහත්මයා, කමල් ඉලේපෙරුම මහත්මයා ඔබටත් බොහොම ස්තුතියි. මේ 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 කාර්යය බොහොම ඉහලින් රසවත් කරන්න පෙමිනියට අපි ලැබුණ සතියේ හමු වෙමු එහෙනම්. හරි. ඉතින් ඔන්න සුමිතපාල මහත්තයෝ මේ රසම දේ තමයි දැන් තියෙන්නේ. ඔව් අපිටත් ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන අපිත් එක්කලා හැම සතියකම එකතු වෙන්න. අපි මේ වගේ ඔබට රසාස්වාදයෙන් බෙදන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා කළඹ ටෙලිවිෂන් සමග. ඒ වගේම කළඹ ටෙලිවිෂන් ආයතනයේ පාලන අධිකාරියට සියලුම ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සමග මම ඔබ සියලු දෙනාට ගෞරවණීය ස්තුති පුද කර සිටිනවා. අපට සහාය දුන්න හැම දෙනාටම මගේ හදවතේ අවංක තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එහෙනම් අපි වැඩේට බහිමු නේද? ලස්සන වාද බයිලයක් අහගෙනම අපි අදට සමුගෙන යමු. හරි. හරි. සෑම දිනම එකට එක්කලා වාද බිමට බසිමු කොරස ගුඩාව ඇරලා අපි වාද බිමට බසිමු කොරස ගුඩාව ඇරලා මාද ඔබද සෑම දිනම එකට එක්කලා නාද වතුර කට අරන් බේද තුරන් කොට වාද බිමට වට පත්ම එයිද දෙවනි යට වාද බිමට වට පත්ම එයිද දෙවනි යට බොලට ඉන්න බෑනේ තාම
පන්න පන්න බෝම කලක් උන්න සුද නසේම ඔය උසිකංගල දොතු ඉර විස්ස උන බලවතු නිසි ලෙස වැටි පතු වෙනව රසික යොපින් බතු නිසි ලෙස වැටි පතු වෙනව රසික යොපින් බතු උසිකංගල දොතු ඉර විස්ස උන බලවතු හතයි පංගස් රොඩු උදම් අන්නති කොම්පස් කුඩු බෙදන් මගේ සම්මස් පිඩු දිනන් ඒවි සොම්නස් වැඩු වදන් ඔය ඇලුම් කරන විට තිබමර මලට යන එන